කිසිම වැදගත්මකට නැති දේවල් නිසා ඇතැම් අය අතර ඇතිවන ආරවුල් බොහෝ අවස්ථාවලදී අවසන් වන්නේ ගුටිබැට හුවමාරු සහ ලේ වැගිරීම් වැනි කනගාටුදායක සිදුවීම් වලින්. වචනයක් බැරිවන විට තරහ ගන්නා අයසේම පොස්ස ළඟින් මැස්ස යාමට නොහැකි තරමේ කේන්තියක් ගන්නා පුද්ගලයන් අති බහුතරයක් මේ ජන සමාජයේ ජීවත් වෙනවා. පුදුමයට කරුණවන්නේ මේ අයගෙන් ඇතැමෙක් සමාජයේ හොඳ ගුණයහපත් එසේම විවිධ වෘත්තීන් වල දක්ෂතා දක්වන අය වීමයි. එහෙත් කෝපය, ක්‍රෝධය, වෛරය මේ පුද්ගලයන් ඇතැම් අවස්ථාවල ඇදදම සිතාගත නොහැකි තැනකටයි. පුංචි පුංචි කාරණා හේතුවෙන් මෙවැනි හදිසි කෝපාකාරයන් අතර ඇතිවන ගැටුම් අවසාන වන්නේ ඇතැම් අවස්ථාවල ඇතැම් අයට සිය ජීවිතද අහිමි කරමින්. මේ එවැනි කතාවක් වාර්තා වූයේ මාතර දිසාවේ ඌරුබොක්ක පොලිස් ස්ථානයෙන්. ප්‍රියන්ත 46 හැවිරිදි පුද්ගලයෙක්. ඔහුගේ වෘත්තිය ඇඳුම් මැසීම. ඌරුබොක්ක බෙරළපණ අතර කඩමණ්ඩියේ ප්‍රියන්තගේ ටේලර් සප්පුව පිහිටියා. බෙරළපණ අතර ගමේ ගොඩේ බොහෝ දෙනා කලිසමක් කමිසයක් මසා ගැනීමට පැමිණියේ ප්‍රියන්තගේ සප්පුවටයි. ඔහු ඇඳුම් මැසීමේ ශාස්ත්‍රය අකුරටම ප්‍රගුණ කර සිටි අයෙක්. ඔහු අතින් නිම වෙන කලිසම් කමිස ඉතා පිළිවෙලයි. ඒ වාට දොසක් කියන අයකු නැති තරම්. එහෙත් ගුරුවරුන්ටද අකුරු වරදින අවස්ථා තියෙනවා. ප්‍රියන්තද මුහුණ පෑවේ එවැනි සිදුවීමකට දැයි තවමත් දන්නේ උඩ ඉන්න දෙවියන් පමණයි. දෙනියායේ කිරිවැල් දොළ විලබඩ හන්දිය පදිංචි අස්මකුඩ පතිරණගේ කසුන් ධනංජය 21 හැවිරිදි පුද්ගලයෙක්. ඔහු වරුබොහෙටි ප්‍රියමනාපයි. කසුන් මිතුරු ඇසුරටද බෙහෙවින් ප්‍රිය කළා. විලබඩ හන්දියේ ඔහු ප්‍රධාන චරිතයක්. කාගේ දුකේදීත් සැපේදීත් ඕනෑම වෙලාවක පෙරට ආ කසුන්ට ප්‍රදේශවාසීන්ද ආදරය කළා. ආදරයට ජාති ભેද නැතයි කියන කියමන පසක් කරමින් කසුන් දෙමළ යුවතියක සමග පෙමින් වෙලුණා. ඇය 26 ශ්‍යාමලි. ඇය ඌරුබොක්ක බෙරළපණ අතර කොබෝමැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක්. ශ්‍යාමලි බෙරළපණ අතර නගරයේ පිහිටි බෙරළපණ අතර විවිධ සේවා සමුපකාර සමිතියට අයත් කෝප් සිටි වෙළඳ සැලේ සේවයේ නිරතව සිටියා. ඇගේ පාසල් මිතුරාගේ පියා ප්‍රියන්තයි. ප්‍රියන්තගේ ටේලර් සප්පුවද පිහිටා තිබුණේ කෝප් සිටියට නුදුරින්. පෙම්වතුන් පෙම්වතියන් ඇඟිලි ගනිමින් සිටින වැලන්ටයින් දිනය ලැබීමට තිබුණේ දින කිහිපයක්. කසුන්ගේ පෙම්වතිය එදින කසුන්ට තෑගි කිරීමට විශේෂ දෙයක් සූදානම් කර තිබුණා. ඒ අලුතින් මැසූ කලිසමක්. ශ්‍යාමලි කසුන් සමග ප්‍රියන්තගේ ටේලර් සප්පුවට ගියා. ඒ කසුන්ට කලිසමක් මස්වා ගැනීම සඳහා අවශ්‍ය මිනුම් ලබාගත් ප්‍රියන්ත මේ දෙපළ ඇනවුම් කළ කලිසම මසා නිම කර දෙන දිනයද ඔවුන්ට පැවසුවා. රුපියල් 1400ක මුදලක් ඔහුට ඒ සඳහා ලබා දීමට කසුන්ගේ පෙම්වතිය ශ්‍යාමලි පියවර ගත්තා. ඒත් මසා නිම කළ කලිසම නැවත ලබා දෙන දිනයට ආසන්න වුවත් ප්‍රියන්ත ඒ ගැන වැඩි කතා බහක් කළේ නැහැ. ශ්‍යාමලි ඒ ගැන ප්‍රියන්තට දිගින් දිගටම මතක් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් මසා නිම කළ කලිසම ශ්‍යාමලීට ලැබුණා. සතුටින් එය බාරගත් ඇය එය බෙරළපණ අතර සිට දෙනියාය බලා යන බසයකටදී තම පෙම්වතා වන කසුන්ට දුරකථන අමුතුමක් දුන්නා. ඒ කලිසම සහිත පාර්සලය අතරමඟදී ඉල්ලා ගන්නා ලෙසට පවසමින් නොබෝ වේලාවකින් කසුන් අතර මසා නිම කළ කලිසම ලැබුණා. එහෙත් එය ඔහු බලාපොරොත්තු වූ ආකාරයට මසා නිම කර තිබුණේ නැහැ. කසුන්ගේ බලාපොරොත්තු සුන්වන්නට වුණා. වැලන්ටයින් දිනයදා ඇඳීම සඳහා තම පෙම්වතිය තෑගි කළ කලිසම් රෙද්දෙන් තමා සිතූ ආකාරයේ කලිසමක් නිර්මාණය වී නොතිබීම ගැන කසුන් පසුවන්නට ඇත්තේ සිත්තැවලෙන්. ඔහු ඒ මොහොතේම පෙම්වතියට ඇමතුමක් ගත්තා. කලිසම මම කිව්ව විදියට ඒ පාටට මහලා නෑ. වැඩේ නම් හරි නෑ. ඔහු පෙම්වතියට කිව්වේ කනගාටුවෙන්. කමක් නෑ, ඔයා මෙහාට එන්නකෝ, අපි දෙන්නම ගිහින් ඒ ගැන ප්‍රියන්ත මාමට කියමු. ශ්‍යාමලි කසුන්ට කීවේ සිත සනසන අටියෙන් වන්නට පුළුවන්. කළු පාට රෙද්දෙන් නෝමල් කලිසමක් මහන්න කියලයි මම කිව්වේ. කලිසම ඒ පාටින් මහලා නෑ. රෙද්දත් ඒක නෙවෙයි. කියපු විදිහටත් නෙවෙයි මහලා තියෙන්නේ. මම කිව්වේ කලිසමට බැලුන් පොකට් දාන්න කියලා. ඒත් කලිසම මහලා තියෙන්නේ නෝමල් පොකට් දාලා. ඔයා එයාට කියන්න ඒ නිසා මට කලිසම එපා කියලා. කසුන් පෙම්වතියට කිව්වා. තම පෙම්වතා මේ කලිසම ගැන දුකෙන් පසුවන බව දැනගත් ශ්‍යාමලි ඔහු සනසා බෙරළ පනාතරට පැමිණ තමන් හමුවන ලෙස කළ දැනුම් දීමට අනුව බෙරළ පනාතරට ගිය කසුන් ඇය හමුවුණා. ඒ පසුගිය 10 දෙදිනාම ටේලර් සප්පුවට ගොස් ප්‍රියන්ත හමුවුණා. මේ කලිසම මහලා තියෙන්නේ මම කියපු විදිහට නෙවෙයි. ඒකට කමක් නෑ. අයියෝ ඒ කලිසම තියාගන්න. සල්ලි නැතුවට කමක් නෑ. කසුන් ප්‍රියන්තට එලෙස කීවේ සිත් වේදනාවෙන්. ප්‍රියන්තගේ ටේලර් සප්පුවෙන් පිට වූ දෙදෙනා ඒ අසල පිහිටි බස් නැවතුම් පොළට පැමිණියා. ශ්‍යාමලි කසුන්ගේ අතට රුපියල් 100ක් දුන්නා. ඔයා දැන් ගෙදර යන්න, ඇය කිව්වා. ඉන්පසු එතනින් පිට වූ ශ්‍යාමලි ප්‍රියන්තගේ ටේලර් සප්පුවට යද්දී කසුන් බස් නැවතුමට වී සිටියේ බසයක් බලාපොරොත්තු වෙන්. බස් නැවතුම් පොළේ සිටින කසුන්ට ප්‍රියන්තගේ ටේලර් සප්පුව හොඳින් පේනවා. පෙම්වතිය ඊට ඇතුළු වන අයුරුද කසුන් බලා සිටියා. තම පෙම්වතා මුහුණ පෑ සිදුවීම ගැන ශ්‍යාමලි ඒ මොහොතේ පසුවන්නට ඇත්තේ කම්පාවෙන්. ඇය ප්‍රියන්ත හමු වී කලිසම මසා නිම කිරීම සඳහා ඔහු ඇගෙන් ලබාගත් රුපියල් 1400ක මුදල නැවත ඉල්ලුවා. මේ ඉල්ලීම නිසා දෙදෙනා අතර උණුසුම් කතා බහක් ඇති වුණා. කම්පාවට පත්ව සිටි ශ්‍යාමලි ප්‍රියන්ත අමතමින් තමා ඔහුට දුන් රුපියල් 1400ක මුදල දිගින් දිගටම ඉල්ලා සිටියා. දෙදෙනා අතර බහින් බස් වීම සාප්පුව ඇතුලේදී සිදු වුණා. පරුෂ වචන දෙකක්ද කියවුණා. දවසම මස්ත බල්දු කරන්නේ නැතුව යනවා යන්න. තමුසිට සල්ලි දෙන්නේ
නෑ ප්‍රියන්ත කිව්වේ කෝපෙන් ප්‍රියන්තගේ සාප්පුවට ගිය පෙම්වතිය නැවත පැමිණීම ප්‍රමාද වීම බස් නැවතුමේ සිටි කසුන්ට ඇති කරන්නට ඇත්තේ කිසියම් සැකයක් ගමට යාම කල් දැමූ ඔහු ප්‍රියන්තගේ ටේලර් සාප්පුවට ඒ මොහොතේ ගියේ පෙම්වතියගේ ප්‍රමාදය ගැන විමසන අටියෙන් සාප්පුවේ දොරකඩට යද්දී ඔහු දුටුවේ ප්‍රියන්ත තම පෙම්වතිය සාප්පුවේ දොර අසලට තල්ලු කරන ආකාරය ප්‍රියන්තගේ එක් අතක කතුරක් තිබුණා ඒ අසලට ගිය කසුන්ට මුහුණ දෙන්නට සිදු වුණේ ඔහු මොහොතකටවත් අපේක්ෂා නොකළ සිදුවීමකට එකවරම කතුරු පහරක් කසුන්ට එල්ල වුණා ඒ ඔහුගේ පපුවට තම පෙම්වතාට කතුරේ නැන තුවාල කළ බව දැනගත් ශාමලි ඒ අවට පිරිස් සිරුරෙන් ලේ වැගිරෙන පෙම්වතා කැටුව මහමගට ආවේ විලාප දෙමින් ඇය කෑ ගසා ආධාරය ඉල්ලුවා එම අවස්ථාවේ අසලපීටි වෙළඳ සැලකට අයත් ත්‍රී රෝද රථයකට කසුන් නංවාගත් අතර ඒ වන විටත් ඔහුගේ සිරුරෙන් අධික ලෙස රුධිරය වහනය වීම නිසා ත්‍රී රෝද රථයෙන් ඔහු රෝහලට ගෙන යාමේ අදහස අත්හැර දැමූ පිරිස 19:90 සුවසැරිය ගිලන් රථයකට ඇමතුමක් දුන්නේ මේ සිද්ධිය දැනුම් දෙමින් මිනිත්තු 20ක් ඇතුළත සුවසැරිය ගිලන් රථය බෙරළපන අතර කඩමණ්ඩිය අසලට පැමිණි අතර එහි නංවාගත් කසුන් ඌරුබොක්ක හීකොඩ රෝහලට ඇතුළත් කළද ඔහු ඒ වන විටත් ජීවිතයෙන් සමුගෙන සිටියා මේ සිද්ධිය ගැන ඒ වන විටත් ඌරුබොක්ක පොලිසියට තොරතුරු වාර්තා වී තිබුණා ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් බෙරළපන අතර අදාළ සිද්ධිය වූ ස්ථානයට පැමිණියේ ඉන් අනතුරුවයි පොලිස් ස්ථානාධිපතිවරයා මේ සිද්ධිය වූ ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කරන අතරේදී තවත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් හීකොඩ රෝහලට ගොස් තිබුණා සැකකාර ප්‍රියන්ත ඒ වන විටත් සිය ටේලර් සාප්පුව වසා පලා ගොස් සිටියා ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා සිය කණ්ඩායම සමග ප්‍රියන්ත සොයා ඔහුගේ නිවසට ගිය අවස්ථාවේ එහි සිට ඇත්තේ ඔහුගේ පියා පමණයි ප්‍රියන්ත පුතා තවම ගෙදර ආවේ නැහැ පියා දුන් පිළිතුරෙන් සෑහීමකට පත් නොවූ නිලධාරීන් ප්‍රියන්ත සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කළේ ඉන් අනතුරුවයි ප්‍රියන්ත සැඟවී සිටින්නේ කුමන ස්ථානයකද යන්න සොයා ගැනීම පොලිසියේ මූලික අරමුණ වුණා ගත වූයේ මොහොතකි ප්‍රියන්ත සිටින ස්ථානය ගැන පොලිස් නිලධාරීන්ට තොරතුරක් ලැබුණා ඔහු ඒ වන විට තම සොයුරියගේ නිවසේ සිටින බවද මොහොතකින් ප්‍රදේශයකින් පලා යා හැකි බවද එම තොරතුරෙන් කියවුණා ප්‍රියන්ත මේ සිද්ධියෙන් පසු සිය මෝටර් බයිසිකලයේ නැගි කෙලින්ම ගොස් තිබුණේ පෙරළපන අතර පොල්කොළ තැන්නේ පිහිටි සිය සහෝදරියකගේ නිවසකටයි එහි සිය මෝටර් බයිසිකලය නතර කළ ඔහු එම ප්‍රදේශයේම පදිංචිව සිටින සෙසු සහෝදරියගේ නිවසට යාම සඳහා ඇඳුම් පැළඳුම් සූදානම් කරමින් සිටියා එහි යාම සඳහා ප්‍රධාන මාර්ගයට තනිවම යාමට බියපත් වූ ප්‍රියන්ත ත්‍රී රෝද රථයක් එනතුරු සහෝදරියගේ නිවසේ රැඳී සිටියා පොලිසිය පැමිණෙනවාදැයි බැලීමට තම සහෝදරියට පැවරූ ප්‍රියන්ත කළු පැහැති ටියුලිප් බෑගයකට තම ඇඳුම් කැඩුම් අසුරාගත්තේ දැඩි බියකින් පොලිස් නිලධරයන් ඒ වන විටත් ප්‍රියන්ත සිටි ස්ථානය අනාවරණය කරගෙන සිටි අතර ජීප් රථයෙන් එතනට ගියහොත් ඔහු පලා යන බව නිසකවම දැනගත් නිලධාරීන් එහි යාම සඳහා තෝරාගත්තේ වෙනත් ත්‍රී රෝද රථයක් එම ත්‍රී රෝද රථය ප්‍රියන්තගේ සොයුරියගේ නිවස අසලට පැමිණිද්දී සොයුරිය සිතුවේ ප්‍රියන්තට පලා යාම සඳහා කතා කරගත් ත්‍රී රෝද රථය එලෙස පැමිණෙන බවයි ත්‍රීවිල් එක එනවා මල්ලි ඇය හඬ නගා කිව්වේ නිවස ඇතුලේ සැඟව සිටි ප්‍රියන්තටයි ප්‍රියන්ත නිවසේ ඉදිරිපිටට පැමිණෙනවත් සමගම ත්‍රී රෝද රථයේ සිටි පොලිස් නිලධාරීන්ට ඔහු වැඩි කරදරයක් නැතිව අල්ලා ගැනීමට හැකි වුණා ඔහු මහනුවර ප්‍රදේශයට පලා යාමට සූදානමින් සිටින බව ප්‍රශ්න කිරීම වලින් පසුව අනාවරණය වුණා සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිද්ධිය සම්බන්ධයෙන් ඌරුබොක්ක පොලිසිය විසින් පරීක්ෂණ ආරම්භ කළා කසුන්ට කතුරු පහර එල්ල කිරීම ගැන සැකකරු පොලිසියට කියා ඇත්තේ මෙවැනි කතාවක් කලිසමක් මහන්න කියලා මෙයා වැෂමෙන් දීලා ගියා පස්සේ මම කලිසම මැහුවා ශාමලිය මුදල් දීලා කලිසම ගෙනිච්චා කලිසම කළු රෙද්දෙන් නෝමල් කලිසමක් මහන්න කියලා තමයි වැෂමෙන් දුන්නේ ඒ දීලා ටික දවසකින් කසුන් නැවිත් කිව්වා කළු පාටින් මහන්න එපා අලු පාට රෙද්දෙන් බැලුන් පොකට් දාලා මහන්න කියලා ඒ අනුව මම කලිසම මහලා දුන්නා කලිසම අරන් ගියේ කඩේ ඉන්න ශාමලි එදා ඔය සිද්ධිය වුණු දවසේ උදේ 8ට විතර මම ෂොප් එක ඇරියා ටික වෙලාවක් ගියා විතරයි මම මහලා දුන්න කලිසම අරගෙන දෙන්නත් එක්ක එතනට ආවා ඇවිත් කිව්වා මහන්න කිව්ව විදිහට නෙවෙයි මහලා තියෙන්නේ ඒ නිසා කලිසම තියාගෙන සල්ලි දෙන්න කියලා මට සල්ලි දෙන්න විදිහක් නැහැ දැන් මම කලිසම විකුණලා සල්ලි පස්සේ දෙන්නම් කියලා මම කිව්වා ඊට පස්සේ මල්ලි කිව්වා අයියා කලිසම විකුණ ගන්න මට සල්ලිත් එපා කලිසමත් එපා ඕන මගුලක් කරගන්න කියලා එහෙම කියලා දෙන්න එක ගියා ආයමත් ටික වෙලාවකින් ඒ නංගිය ඇවිත් කිව්වා මමයි කලිසම මහන්න සල්ලි දුන්නේ මට සල්ලි ඕනේ කියලා මම කිව්වා මට දැන් සල්ලි දෙන්න විදිහක් නැහැ කලිසම විකුණලා සල්ලි දෙන්නම් කියලා ඒත් එයා එතනින් යන්නෙම නැතුව සල්ලි ඉල්ලලා මට කරදර කළා අපි දෙන්න අතර ඒ මොහොතේ බහින් බස් වීමක් වුණා ඊට පස්සේ මම බැරිම තැන ඒ ගෑනු ළමයා තල්ලු කරගෙනම ගිහිල්ලා එළියට දාලා දොර වහන්න හදනකොට මල්ලි ඇවිත් මට ගැහුවා මම මේ අවස්ථාවේ ඉවසුවා නම් මේ වගේ දෙයක් වෙන්නේ නැහැ දැන් මම ඒ ගැන පසුතැවෙනවා කනගාටු වෙනවා ඝාතනය කරනු ලැබූ කසුන්ගේ මලසිරුර පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය මොරවක මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා වෙනසුරු මගින් සිදු කළ අතර පක්ෂාත් මරණ පරීක්ෂණය සඳහා මලසිරුර මාතර මහරෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙසට නියෝග කර තිබුණා ඒ අනුව කසුන්ගේ මලසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පසුගිය 11 වන දින මාතර මහරෝහලේදී සිදු වුණා මාතර මහරෝහලේ අධික
අධිකරණ වෛද්‍ය සුමිත් මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර මරණයට හේතුව ලෙස අනාවරණය වී ඇත්තේ කසුන්ගේ හෘදයේ වම් පැත්තට සිදු වූ බරපතල තුවාල හේතුවෙන් සිරුර අභ්‍යන්තරයට ලේවහනය වීම සහ කම්පනය බවයි. ඌරුබොක්ක පොලිසිය විසින් සාක්ෂි මෙහෙවූ අතර කසුන්ගේ පියාවන 60වරුදි අස්මකොඩ පතිරණගේ ප්‍රේමසිරි සහ පෙම්වතිය වන 26වරුදි සෙල්වදොරේ ශ්‍යාමලි සාක්ෂි ලබා දුන්නා. කසුන්ගේ පියාවන අස්මකොඩ පතිරණගේ ප්‍රේමසිරි මහතා තම පුතුට සිදු වූ අකල් මරණය නිසා පසු වෙන්නේ කම්පාවෙන්. මට දරුවන් 8 දෙනෙකු සිටිනවා. ගැහැණු දරුවන් 4 දෙනෙකු සහ පිරිමි දරුවන් 4යි. කසුන් දනංච මගේ බාලම දරුවා. එයා ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා පමණයි. එයා ඉගෙන ගත්තේ සාමාන්‍ය පෙළ දක්වා විතරයි. රැකියාවක් කළේ නැහැ. ගෙදරට වෙලා හිටියා. පුතා ගැහැණු ළමෙක් සමග සම්බන්ධයක් තිබෙන බව අපි දැනගත්තා. මොකද සමහර දවසට පුතා ගෙදරින් එළියට ගියාම දවස් 2-3 ගෙදර එන්නේ නැහැ. ගැහැණු ළමයාත් එක්ක සම්බන්ධයක් තියෙනවාද ඇහුවත් කිව්වේ නැහැ කියලා. සිද්ධිය වුණ දවසේ පුතා ගෙදර ඉඳලා උදේම ආවා. ඒ ආපු අවස්ථාවේ තමයි මේ සිද්ධිය වෙලා තියෙන්නේ. කසුන් දනංජගේ පෙම්වතිය වන සෙල්වදොරේ මේ විදිහට සාක්ෂි දුන්නා. මිය ගිහිල්ලා තියෙන්නේ මම යාළු වෙලා සිටිය කසුන් අයියා. මමයි කසුන් අයියායි ප්‍රියන්ත මාමාගේ ටේලර් සාප්පුවට ගිහිල්ලා කලිසම මහන්න මිම්ම දුන්නා. ප්‍රියන්ත මාමාගේ ටේලර් සාප්පුවට කලිසම මහන්න දුන්නේ ප්‍රියන්ත මාමාගේ පුතයි මමයි එක පන්ති ඉගෙන ගත්ත නිසා. මම ඒ නිසා තාත්තයි පුතයි දෙන්නම අඳුරනවා. කලිසම මහන්න කිව්වේ කළු පාට රෙද්දෙන් රුපියල් 1400ක් ගත්තා කලිසම මහන්න. කලිසම මෙහුවට පස්සේ මම ඒක අරගෙන දෙනියාය බස් එකට දීලා කසුන් අයියට ගන්න කියලා කිව්වා. ඊට පස්සේ අයියා මට දුරකථන ඇමතුමක් දීලා කිව්වා කලිසම මහලා තියෙන්නේ කළු පාට රෙද්දෙන් නෙවෙයි අළු පාට රෙද්දකින්, ඒ නිසා කලිසම මට එපා කියලා. එහෙම කියලා කලිසම හදාගන්න 10 වෙනිදා උදේ ප්‍රියන්ත මාමාගේ ටේලර් සාප්පුවට ගිහිල්ලා අයියා කිව්වා මම කියපු විදිහට නෙවෙයි මහලා තියෙන්නේ, ඒ නිසා මට කලිසම එපා සල්ලි දෙන්න කියලා. ඊට පස්සේ ප්‍රියන්ත මාමා කිව්වා සල්ලි දෙන්න බෑ කියලා. ඊට පස්සේ කලිසම තියාගන්න මට සල්ලිත් එපා කලිසමත් එපා කියලා එන්න ආවා. ඊට පස්සේ මම කසුන් අයියට දෙනියාය බස් එකේ යන්න කියලා රුපියල් 100ක් දීලා මම ගියා ටේලර් සාප්පුවට කලිසමේ සල්ලි ඉල්ලගන්න. ඊට පස්සේ මම කලිසමේ සල්ලි ඉල්ලුවා. උදේ පාන්දර සල්ලි දෙන්නේ නැහැ. මාපු කලිසම් වලට ආපහු සල්ලි දෙන්නෙත් නැහැ. දවසම මස්ත බල්දු කරන්නේ නැතුව යන්න කියලා ප්‍රියන්ත මාමා මට බැන්නා. ඊට පස්සේ මට දෙමළ කෙල්ල කියලාත් එයා පරුෂ වචනෙන් බැන්නා. එහෙම බැනලා කතුරත් උස්සගෙන මාවත් තල්ලු කරගෙන දොරකඩට ආවා. මාව තල්ලු කරගෙන දොරකඩට එනකොට කසුන් අයියා දොර ළඟ හිටියා. එකපාරටම ප්‍රියන්ත මාමා කසුන් අයියාට කතුරෙන් නැන්නා. ඊට පස්සේ මම අයියත් අල්ලාගෙන කඩෙන් එළියට ඇවිත් එතන හිටිය අයට කෑ ගහලා මේ ගැන කිව්වා. කසුන්ට කතුරෙන් නැන්නා ඉස්පිරිතාලයට ගෙන යන ත්‍රීවිල් එකක් අරන් එන්න කියලා. තරුණයාට අනින ලද කතුර අඩියක පමණ එකක් බවත් ඉන් අඟල් 6ක් පමණ ප්‍රමාණයක් ඔහුගේ සිරුරට බැස තිබූ බවත් කතුරේ අඬු දෙක සවිකල ඇණය දක්වාම කතුර සිරුර තුළට බැස තිබුණු බවත් පොලිසිය පැවසුවා. සැකකරු 46 හැවිරිදි දෙදරු පියෙක් වන අතර පෙරළ පනාතර කඩපෙළේම පදිංචි අය. අත්අඩංගුවට ගැනුණු ප්‍රියන්ත නැමැති සැකකරු පසුගිය 11 වන දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට නියෝග කරා. මේ පිළිබඳ විමර්ශනය කළ ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති පවසන්නේ ඉවසීම නොමැතිකමින් මෙම සිද්ධිය සිදු වී ඇති බවත් ඒ හේතුවෙන් අකාලයේ තරුණ ජීවිතයක් අහිම වූ බවත්ය. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතු පාට බටන් එක බලලා අපිට subscribe කරන්න.